ജീവിതത്തെ ഹേമ പരിച്ഛേദയാക്കുമ ലസ്സനനേതത് ഹേമ പരിച്ഛേദയാക്കുമ പാവു കറുപു മിനിസ്സു തമൈ ജീവിതത്തെ സബേ വടിനാകമ ഹരിയടമ ദന്നേ മമ ജീവിതത്തെ തുകണ്ണമിൻ ബയോളജി റഹകരണ ഗുരുവരേക് അഭിമന്തനോ ഗുരു ഉത്മാൻ දැන් ඔයගොල්ල කොයි අවුරුද්ද මේ කොයි දවස් වලද විභාග ලිව්වේ ඔලෙවල් කොයි කාලේ ලිව්වේ මේ වලද ලිව්වේ ආ ජූනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් තාම මොනවා කරනවද පේපර් බලනවා තාම මේ විභාග දෙපාර්තමේන්තුවට වෙන මොනවා හරි වැඩ තියෙනවද ඒ කියන්නේ කෝච්චි කාලසටහන් හදන්න තියෙනවා හරිද එතකොට සෞඛ්‍ය සේවා පහසුකම් හරියට ලැබිලා තියෙනවද කියලා අධීක්ෂණය කරන්න තියෙනවා එහෙමද විභාග දෙපාර්තමේන්තුවට තියෙන්නේ මොකක් විතරයිද කියන්නේ විභාග පවත්වන්න විතරයි කොච්චර කට්ටියක් වැඩ කරනවද බලන්නකෝ හොයලා කොච්චර කට්ටියක් වැඩ කරනවද කියලා ඒගොල්ලන්ට ඕවර් ටයිම් පරිමේ ගොඩක් ගෙවනවා හරිද හැබැයි මොනව කරගන්න බැයිද පේපර් ටික බලලා ප්‍රතිඵල දී ගන්න බෑ ඊට පස්සේ ඕගොල්ලෝ හොයලා බලන්න වෙනත් රටවල් වල විභාගයක් තිබ්බන් පස්සේ සාමාන්‍යයෙන් කොච්චර කල් ගන්නවද ඒකේ ප්‍රතිඵල දෙන්න සමහර රටවල් වල තියෙන්නේ විභාගෙම ඔන්ලයින් ඒ කියන්නේ ඒකේ තියෙන්නේ එක්කෝ හරි වැරදි දාන්න හරිද නැත්නම් බහුවර්ණයේ හැම බහුවර්ණයකම ප්‍රතිචාරයක වයින් බෝල දිනනවා ඒ බෝලේ ක්ලික් කරන්න තියෙන්නේ පැහැදිලිද එහෙම නැත්නම් පොඩි වාක්‍ය දෙක තුනක් මොනවා කරන්නද තියෙන්නේ ටයිප් කරන්න තියෙන්නේ හරි ඒ ඒ ඒ විභාගෙද දෙනවා වෙලාවක් ඒ වෙලාවේ වාඩි වුණාම ඒ වෙලාවට විතරයි මොනවා වෙන්න තමන්ට දීලා තියෙන ඉන්ඩෙක්ස් නම්බර් එක ඒක ගහපුවාම මොකක් වෙනවද කියන තමන්ගේ පේපර් එක පෙන්වනවා ඒක ස්ක්‍රීන් එක බලාගෙන කරන්න තියෙන්නේ හරිද පැහැදිලිද ඒක පැය ඉවර වෙනකොට ඕගොල්ලෝ මොනවා කරලා තිබුණත් මොකද වෙන්නේ කියන්නේ පේපර් එක මැකිලා යනවා ඊට වඩා වෙලා තියන්නේ නැහැ ඒක ඊට පස්සේ අර වේට් කියලා වැටිලා තියෙනවා පැය භාගයක් විතර වගේ රිසර්ස් වෙනවා Taman select ද නැක්ද කියලා ඒක වැටෙනවා පැහැදිලිද ඒක අනේ අම්මේ මේ කරන දේවල් නේ මිටි ඔතනවා ගැට ගහනවා ලොරි ගේනවා පටවනවා ආය ගිනියනවා බානවා අයියෝ කොළ කොච්චර අපරාධයක්දනේ කවදා අපි ඒ වගේ මට්ටමකට යයිද ඔය මේ ඔය ඔස්ට්‍රේලියන් එක්සෑම් එහෙම තියෙනවා මෙහෙ ඉඳන් කරන්න පුළුවන් ඒවත් ඒ වගේ තමයි ටයිම් එකක් දෙන්නේ හරි ටයිම් එකට තමයි ඒ පේපර් එක ඔන් වෙලා ඒක කරගෙන කරගෙන යන්න පුළුවන් ඔන්ලයින් පැහැදිලිද දැන් ළමයි ඔය දැන් ඔස්ට්‍රේලියන් යුනිවර්සිටි එකට යනකොට ඉන්ටර්විව් එක තියෙන්නේ කොහමද ඔන්ලයින් ඉන්ටර්විව් එක තියෙන්නේ අපි යන්නේ නැහැ එහෙ පැහැදිලිද අපිව මෙහෙ ඉඳගෙන එහෙ ඉඳන් මොනවද කරනවද ඉන්ටර්විව් කරනවා වෙබ් කැමරා එක විතරයි ඕනේ ඒක හයි කරගත්ත ඉන්ටර්විව් එකට ෆේස් කළා සිලෙක්ට් නැද්ද කියලා දන්නවා ගෙලින් හරි දැන් ඔය පෝස්ට් ග්‍රැජුවට් වලට යනකොට ඒ කියන්නේ මෙහෙ BSc එක කරලා එහෙම MSc එක කරන්න අපි ඉල්ලනවා කියලා හිතන්නකෝ ඉන්ටර්විව් එක තියෙන්නේ කොහොමද ඔන්ලයින් ඉන්ටර්විව් තියෙන්නේ ආයි හේ ගිහිල්ලා ඉන්ටර්විව් කරන්න මෙහෙන් සිලෙක්ට් කරලා ඉවරයි එතකොට හරි සිලෙක්ට් වුණා නම් කෙලිම වීසා එකේ වෙනවා පාස්පෝර්ට් එක අපි හදාගත්තා රෙඩි කරගත්තා කියලා ලෝකේ ඒ ගානට ඇවිත් අපේ තාම නාය යනවා හරි බුදුමයි නේ බලපා ඒක තමයි ඒ ගන්නට දැන් වැඩේ තියෙන මෙහෙමනේ එහෙම එක්සෑම් එකක් තියන්න නම් එහෙනම් විභාග දෙපාර්තමේන්තුවේ දැන් මේ අපිට තියෙන ප්‍රශ්න දැන් ඔබ මෙහෙ ඉඳන් ලියනකොට ඔබ කියනවා මට කම්පියුටරයක් නැහැ විභාගෙට ලියන්න කියලා එහෙනම් විභාග දෙපාර්තමේන්තුවේ මොකක්ද දෙන්න ඕනිද කියන්නේ කම්පියුටර් දෙන්න ඕනි එහෙනම් විභාග දෙපාර්තමේන්තුවේ හෝල් එක හදනකොට ඩෙස් එකයි පුටුවයි විතරක් තිබිලා හරියන්නේ නැහැ නේ ඩෙස් එකයි පුටුවයි කම්පියුටරයයි
ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියෙන්නත් එපා. හිටි ගමන් ඩොක් ගාලා කරන්ට් එක ගියා. මාල්ලක් එළියයි. ඉතින් දැන් මොකද කරන්නේ? අන්නේ ගන්නට ඉතින් විභාග දෙපාර්තමේන්තුව දියුණු කරන්න කොයි කාලක් කියයිදනේ. මේක තමයි. අපි තාමත් අපිට විභාග දෙපාර්තමේන්තුවෙන් දෙන්නේ ඩෙස් එකයි පුටුවයි. ඒකත් ඒගොල්ලෝ දෙන්නේ. ඒකත් කොහේ හරි ස්කෝල් එකක එකක්නේ. ඒක විභාග දෙපාර්තමේන්තුව සතු දීපලද්ද නැහැනේ. ඒතර විභාග දෙපාර්තමේන්තුවෙන් මොකද්ද දෙන්නේ? පේපර් එකයි උත්තර ලියන කොළයි. එච්චරයි දෙන්නේ. ඔව් ඊළඟට අපි ඒවයි ලියලා දෙනවා. හරි. ඒතර බලලා රිසර්ච් දෙන්න මොකද වෙන්නේ? අඩුම ගානේ මාස 6ක්වත් ගන්නවා. ඒ මාසයි අපි මොකද කරන්නේ? හරි. ටියුෂන් කියලා ක්‍රමයක් ලංකාවේ තිබුණේ නැහැ. ඔය මාසයි ඔබ මොකද කරන්නේ? ටියුෂන් කියලා ක්‍රමයක් ලංකාවේ තිබුණේ නැහැ. මේ මාසයි ඔබ මොකද කරන්නේ? කල හිටවනවා. ඒතර මේ අහන්න ප්‍රතිඵල ආවට පස්සේ ඉස්කෝලේ පටන් ගන්න දැන් ප්‍රතිඵල ඇවිල්ලා. ඒක ඉස්කෝල වලට මොනව කරන්න ඕනේද? ඇප්ලිකේෂන් දාලා. ඉස්කෝල වලින් මොනව කළාද? ඉන්ටර්විව් කළා. තව කොච්චර කල් යයිද? මාස 6කින් රිසල්ට්ස් ආවා කියන්නකො. එතෙන්ට අඩුම ගානේ මාස 2ක්වත් යනවා. 6යි 7යි 8යි. දැන් මාස 8යි. ඊට පස්සේ තමයි ඔන්න ඉස්කෝලේ පටන් ගන්න මාස 8ක කාලයක් ඔබ නිකන් ඉඳලා තියෙන්නේ. මුකුත් කළා නැහැ. ඒ ටියුෂන් උත් නැත්තම්. මුකුත් කළා නැහැ. එතකොට මාස 8කට පස්සේ උගන්වන්න පටන් ගන්නකොට මෙලෝ දෙයක් මොකද වෙන්නේ මතක නැහැ. සමහර අයට අකුරු ලියන්නත් මතක නැහැ. දැන් හැමෝම ටියුෂන් වලට බයිනවනේ. ඔබ කල්පනා කරලා බලන්න එහෙම එකක් හරි නොතිබුණා නම් ඔබ මේ මාස 8ක කාලයක් මොනවද කරන්නේ? කුලියට පුවක් කඩන්න හරි පොල් කඩන්න හරි තමයි වෙන්නේ. අර කේක්කෙන් පොල් කඩනු ලැබෙයි කියලා තියෙන්නේ. කේක් එකක් අරගෙන යනවා වතු ගානේ හරි. කේක්කෙන් පොල් කඩන. දැන් ඔය ඔබ මොනවා හරි ඉගෙන ගන්නවනේ යමක්. මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවනේ. ඒ කියන්නේ ගෙදර හිටියට වැඩි කාලයක් පන්ති තුනකට ගිහිල්ලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවනේ. දැන් ඒතර කවදා හරි රිසල්ට්ස් ඇවිල්ලා ඒ ලෙවල් පටන් ගන්නකොට ඔබ ඔබ ඉගෙන ගත්ත මොන හරි දෙයක් තියෙනවා. ඔබ තාම ඉගෙනීමෙම හිටිය අඩිකන. ඒතර ඒකෙන් අයින් වුන්නේ නැහැ. ඔය තව එකක් තියෙනවා දන්නව නේද? ඔය ඉගෙනීමෙන් අයින් වුණාට පස්සේ හරි අමාරුයි ඒකට එන්න. නිකන් ඉඳලා බලන්නකෝ අවුරුද්දක් විතර මුකුත් ඉගෙනීමේ කටයුතු මොනවත් පොත්පත් බලන්නේ නැහැ, ලියන්නේ කියන්නේ මුකුත් නැහැ. ඔහේ ඉන්නවා. මෙහෙම වැටෙනවා ටක් ගාලා හරිද? ඔව්. අඩු ගානේ එහෙම නොවැටීවත් ඉන්නේ මේක නිසා. පැහැදිලිද? හැබැයි මිනිස්සු බනින්නෙත් ඒකටම තමයි. ටියුෂන් කියලා එකක් නොතිබුණා නම් ඒ ලෙවල් ඕ ලෙවල් කරපු ළමයින්ට දැන් මාස 5යි හරිද? මාස 6යි 7යි 8ක් විතර යනකම් කිසිම අධ්‍යාපනයක් නැහැ. තියෙනවද රජයේ වැඩ පිළිවෙලක් ඕ ලෙවල් කරලා රිසල්ට්ස් එනකම් ඕගොල්ලන්ට මොන හරි විශේෂ වැඩසටහනක්? මොකුත් නැහැ. විශේෂ වැඩසටහන ඕනේ නැහැනේ. තියෙන වැඩසටහනවත් කරන්නේ නැහැනේ. ඒ කියන්නේ රිසල්ට්ස් ටික දීපන්කෝ ඉක්මනින්. ඕගලන්ටත් ගානක් නැහැනේ ඒක. ඒක අපි හැමෝටම ඒක ගානක් නැහැ. අපි ඔය ඉන්න ඔය දෙන වෙලාවක දීපල්ලකෝ. නෑ. ඒක තමයි. ඒක තමන්ගේ අයිතියක්ද කියලාවත් ළමයි දන්නවද? නෑ එහෙම දන්නේ නැහැ. අවුලක් නෑ ඉන්නවා කියලා ඉන්න. පැහැදිලිද? ඒක මාරු ප්‍රශ්නයක්. හරි. ඔබට තේරෙනවද ඔබේ ජීවිතෙන් මාස 8ක් නිර්පරාදේ අපතේ යන එක මොනතරම් අවසනාවක්ද කියලා? නෑ එහෙම ගානකුත් නෑ. හරි. ඔව්. ඔබ දන්නවද මේ ඒ ලෙවල් විභාගේ තියෙනවනේ? ඒ ඒ ලෙවල් විභාගයට සමාන්තරව තව විභාගයක් තියෙනවා. බයොලොජි වල බයෝ ඔලිම්පියාඩ් කියලා. හරිද? ඒතර ඒකේ විභාගේ ඉන්නේ ඒ ලෙවල් ඒ ලෙවල් විභාගෙට මාසෙකට දෙකකට කලින්. පැහැදිලිද ඒක? ඔව්. ඊට පස්සේ ඒ ලෙවල් රිසල්ට්ස් එනවනේ. ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිල්ලා ඒත් එක්කම වගේ බයෝ ඔලිම්පියාඩ් එකේත් රිසල්ට්ස් එනවා. ඒ ආවට පස්සේ ඒ එතන මේ ඒ ලංකාවෙන්ම තෝරගන්නවා ළමයි 4 දෙනෙක් හෝ 3 දෙනෙක් වැඩිම ලකුණු තිබිච්ච. ඒගොල්ලෝ ඊට පස්සේ මොකද කරන්නේ? යවනවා ජාත්‍යන්තර බයෝ ඔලිම්පියාඩ් එක්සෑම් එකට. ඉන්ටර්නැෂනල් එකට යවනවා.
පැහැදිලි දෙයක. ඔව්. ඒ අවපු ළමයින් කියන දෙයක් තමයි අම්මෝ අපිට උන් එක බෝඩ් වෙන්නවත් බෑස. පැහැදිලිද? දැන් මං අහනවා ඇයි? සර් අපි ඒ ලෙවල් රිසල්ට්ස් ආපු ළමයි විතරයිනේ. ඒ අපේ ඒ වයස තමයි ඒගොල්ලෝ බලන්නේ. මෙන්න මේ වයසේ අය තමයි ගන්න කියලා. වයස වැඩි නම් ගන්නෙත් නෑ එක්සෑම් එකට. හරි. ඒ තුන්වෙනි පාර වගේ කරපු ළමෙක් බයෝ ඔලිම්පියාඩ් කළා යන්න හැදුවට යන්න බෑයි. ජාත්‍යන්තර තරඟයට මෙහෙ සුසුකම් තිබුණට වයස වැඩි. විතර ගන්නෑ. පැහැදිලිද? ඒතර මේ ළමයි නියමිත වයසින් එහෙ යනකොට ඒ අර මේ වෙන රටවල් වලින් එන ළමයිත් එක්ක තරඟ කරන්න බෑ කියලා මේ ළමයි කියන්නේ ඇයි දන්නවද? දැන් මම අහනවානේ ඇයි ඒ කියලා. සර් උන් BSc එක කරපුන්නේ. ඒ කියන්නේ ඒ වයසේදී මොකක් කළා දේ ළමයි පළමුනේ උපාධියත් කළා ඉවරයි. අපිට මොකද්ද ලැබිලා තියෙන්නේ? A level results ආවිලා තියෙනවා කැම්පස් වලට පටන් ගන්න හැදාම. Selection වත් ඒවල නැහැ. කියන්නේ මොන කැම්පස් එකටද යන්න කියලාවත් ඒවල නැහැ. එතකොට ඒ ළමයි එහෙ ගියාම උන් තුෂ්ණීම් භූත වෙනවා. ඇයි? උන්ට ඒ දැනුමත් එක්ක ෆයිට් කරන්න අමාරුයි. ඇයි? ඒ ළමයි පළවෙනි ඩිග්‍රියත් ඉවරයි සමහර විට. පැහැදිලිද ඒක? එතකොට ඒ ළමයින්ට අධ්‍යාපනයේ වැඩ ටික ඉවර කළා මොනවා හරි ජොබ් එකක් කරනවා නම් ජොබ් එකක් කරන්න ගොඩක් කල් තියෙනවා. අපේ රටේ ඉගෙනගෙන ඉවර වෙනකොට මොකද වෙන්නේ? පෙන්ෂන් යන්න තව මාස 5යි. ඒක කේස් ගහක්වත් නැහැ. හරි, දතුත් තැලිලා. ඇයි මං එහෙම කියන්නේ? ඇයි මෙහෙම සහතිකයක් තියෙනවද? කැම්පස් යනවා අවුරුදු 5ක උපාධියට කියලා හරියටම අවුරුදු 5න් උපාධිය දෙනවද? නෑ, සමහරවිට 15ක් වෙන්න පුළුවන්. ඇයි? ඇතුළේදි මොන හරි කචල් එකක් ගිහිලා ඕ හොඳින නියමයක් නැතුව විශ්වවිද්‍යාලේ වහා දමනු ලැබේ. ඉතින් ඉන්නවා මාස ගණන්. අර ඉස්සෙල්ලා සයිටම් කියලා එකක් ආවේ ප්‍රයිවට් මෙඩිකල් ෆැකල්ටියක්. ඒකට ආපු කාලේ ළමයි උද්ඝෝෂණය කළා. කොහොම හරි අවුරුදු දෙකක් විතර පරක් වුණා. එතකොට ඒ ළමයි ඩිග්‍රිය ගන්නකොට අවුරුදු 5 ඩිග්‍රියට අවුරුදු 7ක් ගිහින්. එතකොට ඒ අවුරුදු දෙක අපරාධ වැඩ කරන්න දීවිච්ච කාලේනේ නේ. මේකනේ අපරාධය. හරියට ලංකාවේ ළමයින්ගේ කාලය නාස්ති කරනවා කවුද? රජය විසින්. වෙන කවුරුත් නෙමෙයි. රජය විසින් ළමයින්ගේ කාලය කාදමනවා. කොයි රජයේද? මෙතෙක් පැවති හැම රජයක් නෙමෙයි. අනාගතෙත් ඒ වගේ තමයි ඉතින් වෙනදන්නේ. හැබැයි ඒ ගැන ළමයි දුක් වෙන්නෙත් නැහැ. ළමයි හිතනවා එහෙම තමයි ඉතින් හැටි එහෙමනේ. දෙමව්පිය හිතනවා ඔව් ඉතින් එහෙමනේ ප්‍රතිඵල එන්න පරක් වෙනවනේ. හරි. හැමෝම එකම සිස්ටම් එකකටම හිතනවා. ඒ නිසා ඒ එහෙම පරක් වුණයි කියලා ඒගොල්ලන් මුකුත් කියන්නෙත් නැහැ. අවුලකුත් නැහැ. පැහැදිලිද? කොහොම තත්ත්වයක් අපේ තියෙන්නේ ඒකයි. මොනවා කරන්නද? කරන්න දෙයක් නැහැ. උසස් පෙළ ජීව විද්‍යාව 2025 තියරි විශ්වයේ සොඳුරු ජීව විද්‍යා කෘතුමා 30 ජනනායක.